අපිත් සියලු දෙනාම දන්නා කාරණයක් කොවිඩ් එන්නත් කරණය මගින් කොවිඩ් රෝගය වැළඳීමේ අවධානම අඩු කරනවා වගේම කොවිඩ් රෝගය යම් හේකින් වැළඳුණත් එයින් සංකූලතාවය නැතිවීමේ සහ මරණය ඇතිවීමේ අවධානම අඩු කරන බව. ඉතින් මේ නිසා මේ එන්නත් කරණය ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබ මෙතෙක් ඔබේ එන්නත ලබාගෙන නැතිනම් එය වහාම ලබා ගන්න. ඒ වගේම මේ තත්ත්වය නිසා සංකූලතාවය නැතිවීම ඉඩකඩ වැඩියක්ම තියෙන්නේ වයස අවුරුදු 60න් වැඩි අයට සහ විවිධ දියවැඩියාව වකුගඩු ආබාධ වැනි රෝගාබාධ ඇති අයට. ඒ නිසා ඒ අයට විශේෂයෙන්ම වැදගත් වෙනවා තෙවන මාත්‍රාවක් ලබා ගැනීම. එමගින් අපිට හැකියාව ලැබෙනවා අපි අර කලින් ලබාගත් මාත්‍රා දෙකෙන් ලැබුණු ප්‍රතිශක්තිකරණය තවත් වැඩි දියුණු කරගන්න. ඉතින් ඒ නිසා ඔබ මෙතෙක් තෙවන මාත්‍රාව ලබාගෙන නැත්නම් ඒ ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබේ දෙමාපියන්ට ඔබේ නිවසේ සිටින වැඩිහිටි අයට සහ වෙනත් රෝගාබාධ සහිත අයට එය ලබා දීම තරුණ ඔබේ වගකීමක් වෙනවා. ඒ නිසා ඒ කාරණය නිසි ආකාරයෙන් සිදු කරගත්තොත් අපිට හැකියාව ලැබෙනවා අපේ වැඩිහිටි පරපුර සහ ඒ වගේම අපේ වෙනත් රෝගාබාධ සහිත අය කොවිඩ් රෝගයේ සංකූලතාවලින් ආරක්ෂා කරගන්න. ඒ වගේමයි එන්නත් කරන්නේ සිදු කරගත්තත් මේ රෝගය වැළඳීමේ යම් කිසි ඉඩකඩක් තියෙන නිසා එන්නත් කරණය සිදු කරගත් පමණින් අනෙකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදයන් අනුගමනය නොකර සිටින්න එපා. ඒ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම වේදයන් දිගින් දිගටම අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා.